තවත් මේ දෙවැනි වරට අහන ප්‍රශ්නයක් කියලා තියෙනවා. මොකද මේ අනිත්‍ය වැඩිම නිවැරදිව කරන අයුරු සහ ඒ දිනදා ජීවිතයේදී පුරුද්දක් කරගන්නේ කොහොමද කියලා මේ අහන්නේ. ඉතින් මේක මේක වතාව දෙවැනි වතාවට කිව්වත් මේක නිතරමත් කියන දෙයක් මේ තේරුම් ගත්තනම් අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. මේ අනිත්‍ය වැඩෙනවයි කියන කාරණේ අනිත්‍ය කියන වචනේ විග්‍රහ කරගෙන දවස ගානේවත් මේ ධම්ම දේශනා කරනවා. අනිත්‍ය වෙන හැටි දකින්න හැටි තේරුම් ගන්න ක්‍රමවේද කොච්චර පෙන්නනවද? මෙන්න මේ වගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තේනක් තියෙනවා. මේ මොඩයින්ද නිවන් දකින්න බණක් කොච්චර කිව්වත් මුන් ඒක පිළිපදින්නේ නැතුව ස්වාමීනි බණක් කියන්න බණක් කියන කියලා මම පස්සේ එනවා මොන තරම් මොඩයෝද කියලා අහනවා. ඒ කියන බණ තෝරාගන්න බලන්න ඕනේ. එදොර දෙපාරක් අහන දෙයක්වත් නැහැ. මේ අනිත්‍ය කියන වචනේ දවස ගානේමත් තෝරලා විග්‍රහ වෙනවා. එදින්දා ජීවිතයේ මේක ඉතින් ගලපා ගන්න හැටි දැනගන්න ඕනේ විග්‍රහ කරලා දෙනකොට. ඒ අවස්ථාවේදී ඒක තේරුම් ගන්න තුව වෙන මොකක් හරි හිතාගෙන දෘෂ්ටියක හිටියොත් මේ කියන එක වැටහෙන්නේ නැතු වෙනවා. එතන කොහොමද තෝරාගන්නේ? ඔය කිව්වට අනිත්‍ය කියන්නේ අනිත්‍යයන් ඉතිරි රැයන් කිය geke හිටියොත් එහෙම වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕනේ. යම් කිසි දෙයක් පහළ වුණොත් හේතුවක ඵලයක් වශයෙන්මයි ලෝකේ පහළ වෙන්නේ. හේතුවක් නැති ඵලයක් කියලා ලෝකේ පහළ වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒක තමයි ඉතලා කිව්වෙත් අර පච්චුප්පන්න කිව්වේ ප්‍රත්‍යයෙන් උපදින දේවල් ලෝකේ තියෙනවා. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් නිසා තමයි මේ පච්චුප්පන්නය පහළ වෙන්නේ. මේ පහළ වුණු යමක් ඇත්නම් යම් කිසි බුද්ධිලේක එක මම කියලා මගේ කියලා ආත්මාදීන් හරියක් තියනවා කියලා එහෙම ගත්තොත් ඒක පරිහරණය කරව බුද්ධිලේකට එහෙම එකක් ලැබෙයිද? මම කරගන්න කවදා හරි හම්බ වෙන එකක් ලෝකේ තියෙනවද? මගේ කියලා හිතා ඉන්නේවා අපි මගේ කියන ඒවා. ඇත්ත වශයෙන්ම මගේ වෙන දවසක් ලෝකේ තියෙනවද? හරියට තියෙනවා කියලා හිතාගෙන මොනවා හරි පරිහරණය කරනවා නම් ඇත්ත වශයෙන්ම කවදා හරි ඒක ඉරවෙන්නේ හරියට දීලාද? ඉතල මූලික නුවණකින් මේක හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒතකොට යම තේරෙන්න පටන් ගන්නවා. අපි මේ මොනම දෙයකට හරි ලෝකේ පච්චුප්පන්නේකට. ඒ කියන්නේ මොනවාද පච්චුප්පන්න? ප්‍රත්‍යයෙන් ඉපදිලා තියෙන්නේ. මේ ඇස් කන් නාස දිව කය කියන මේ ටික බලපුවාමත් මන කියලා මේ කියන හයම බැලුවත් මේවා ප්‍රත්‍යයෙන් ඉපදිච්චා. ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලිය නිසා උපන් ඒවා පච්චුප්පන්න දේවල්. මේවා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක ප්‍රතිඵල. ඉතින් ඒ නිසා මගේ ඇහැ, මගේ කන, මගේ දිව, මගේ නාසය, මගේ කය කියලා අපි ලෝක සම්මතයෙන් කතා කරනවා විවිධ අවස්ථාවල. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කතා කරන එක තහලම් කරගන්න එහෙම නෙමෙයි. හොඳට තෝරා ගන්න ඕනේ. කොයි වෙලාවකද මගේ ඇහැ කියන සම්මතිය කපා කරින්න එහෙම කියලා දේශනා කළේ නෑ. මගේ කන, මගේ ඇඳුම්, මගේ ඒ කියන ඒවා අයින් කරන්න නෙමෙයි කිව්වේ. ඒ ලෝක සම්මතිය ඒ කතා කිරීමට ඒ නැතුව ඒක නැතුව බෑ. ප්‍රඥාවෙන් තෝරා ගන්නවා. ඒව මේතං යථා භූතං සම්මපඤ්ඤාය දත්තබ්බං. ඔක පෙන්නා තියෙන හැමයි. මේ ආකාරයේ යථාර්ථවත් සම්ම්‍ය ප්‍රඥාවෙන් දකින්න. එහෙනම් මොකද්ද දකින්නේ? දැන් මේ මගේ ඇහැ කියකිය ඉන්නවා. මේක ඇත්ත වශයෙන්ම මගේ ඇහැ කරගන්න පුළුවන්ද? මගේ ඇහැ කියලා යමක් මම බලාපොරොත්තු වෙනවා නම් ඒ මගේ ඇහැ කියන දේ පිළිබඳව බලාපොරොත්තු වෙ ඉත සිද්ධ වෙයිද? කොහොමද ඒක නිගමනය කරන්නේ බලන්නේ? යමකට මගේ කියලා නිගමනයක් දුන්නා නම් යමක් මමත්වයෙන් බලාපොරොත්තු වුණා නම්
අපි කැමැතිද ඒදී එහෙම නොවෙනවට? මම කියන තත්වයෙන් ජරා ගොඩක් අසුචි ගොඩ මගේ කියන්න මම කියන්න කැමති නෑ. මගේ කරගන්න කැමති නෑ. කවුරු ආතල් පහරලා තියෙන්නේ? මම ඒක මගේ. කවුරුවක් කැමතිද කියන්න? කියන්නත් ලැජ්ජයි. කාගෙදර වර්ස් එක? ඒක මගේ. විතර මගේ කියන්න ලස්සන්න පුළුවන්. අර කවුද ආතල් පහරලා ගිහින් තියෙන්නේ? සද්ද නැතුව ඉන්නා වගේ වුණාට. ඒක මම කලේ කියන්නේවත් කැමති නෑ. එහෙනම් මොකද්ද වෙනස? යම් කිසි දෙයකට මම කියනවනම් ඒ මම කියන එක නා ලස්සනද කැතද කියලා ඇහුවොත් ඔබ ඔය මම කියලා යමේ හඳුන නම් ඔහු හරී කැතයි කිව්වොත් කවුරු හරි මොකද කියන්නේ? වචෙන්ද ප්‍රිය කරන්නේ නෑනේ. ඔබ යමකට යමකට මම කියනවනම් ඒක ගන්ධසාරි වේ. ඔබ යමකට මම කියනවනම් බලන්න බෑ කැතයි. ඒ ඔබ මම කියන කෙනාගේ හැටිව මං කිව්වා. කිව්වොත් එහෙම කවුරු හරි තව කෙනෙක්. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ? එහෙම එකක් බලාපොරොත්තු වෙනවද හොඳයි කියනවාද? නෑ මමත්වෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කැතයි ජරාවයි කුණයි කියන එකක් නෙමෙයි. ලස්සනයි ප්‍රියයි මනාපයි සුවඳයි රසයි මේ ආදී වශයෙන් කියන හොඳ හරියක් තියෙනවා. මනවලන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. මේ ලෝක සත්‍යය මම කරගන්න හදන්නේ මගේ කරගන්න හදන්නේ අන්න ඒවා. චන්ද රාගයෙන් බැඳිලා හදන්නේ එහෙම ඒවාට. ඒවා ඒ තත්ත්වේ වෙනස් වෙනවට කැමති නෑ. නමුත් අපේ කැමැති නැතිකම ස්වභාවය ඒක වුණාට ඔය මම කියනේවා මග කියනේවා ලක්ෂණයක් තියෙනවා. ඒ වගේ කැමැත්තට අනුකූලව පවතින්නේ නැ කොයිම දවසක කොයිම කෙනෙක්ගේවත්. කැමැතිසේ පවතින හැටියේ තාවකාලික කාලයක් සමහර ඒවා රවට්ටනවා. රවට්ට මිලියා මුලා කරවනවා. දැන් සමහර කට්ටිය කියනවා මම නම් ගඳ නැහැ. තමන්ගෙන් අහලා බලන ඔබ ගඳ නැත්තේ මොකක් නිසාද? කියපන් ඊයේ ඉඳලා අපට ගඳ නැති කරන්න මොකද කළේ කියලා. නාන කාමරේට ගිහිලා හරි කමක් නැහැ ගිහිලා මම හොඳට හොදාගත්තා. ගඳ නැති වෙන සබන් ගාලා උරලා හිටන් හොඳට අතුල්ලා ගත්තා. ගඳ ඔක්කොම ඇරලා හිටන් හොදාගත්තා. තුවායත් බැලුවා ගඳද කියලා ඉබලා. ගඳ නම් ඒකත් හොඳට හොදලා දාලා සබන් කැල්ලක් එහෙම ගාලා ඒකෙන් තමයි ඇඟ විහිදාගත්තා. ඇඳුමක් ගත්තා ඉඹල බැලුවා දාඩිය ගඳද එහෙම කියලා. නෑ අලුත් එකක්. සුවඳ කරන තෙන් කුප්පියක් අරගෙන තියාගෙන හිටියා ඕඩි ක්ලෝන් එකක් හරි කවන්න නෑ මොනවා හරි අරින් ඕකෙත් ගාගත්තා. දැන් සුවඳයි. දැන් ඇඳගත්තා. දැන් කොහොමද ආයිත් ඉඹලත් බැලුවා. දැන් මම සුවඳයි. දැන් හදාගත්ත සුවඳෙක් මිසක් සුවඳ මමෙක් ඉදලා නෑ. සුවඳ ගඳ කරන මමෙක් නම් ඉදලා තියෙනවද? ඒක බලනවා දවල් හවස වෙලා ගිහිල්ලා. සුවඳ කරගත්ත මම කොහොමද දැන්? කිහිල්ලටත් පියරු දැම්මා, එකිලියටත් පිහිරු දැම්මා, මෝවල්ලත් දැම්මා, ඔක්කොම දැම්මා දාගෙන හදාගෙන ඉබලත් බල්ලා සුවඳයි කියලා ගියා. හවසට ඇවිල්ලා පොඩ්ඩක් කිහිල්ල ඉඹලා බලනවා. දාඩිය ගතයි. එකිලි දෙවල ඇලුවොත් එහා පිරියාවේ බෑනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? සුවඳ ගඳ ගහන්න පටන් ගිහින්. සුවඳ කරලා බේරගන්න බැරි වෙච්ච ගඳ ගහන්න වෙලා තියෙන්නේ. දැන් කැමති නැති එකක් මේ සිද්ධ වෙන්නේ හැමලා. මම කරගන්න හැදුවට මම වෙන්නේ නැති එකක්. මගේ මගේ කියනවා මගේ කැමති නෑ කවදාවත් විනාශ වෙනවට. ඒක කැඩිලා බිඳිලා වෙනසිලා යනවට අකමැති විදිහට දෙකට සිද්ධ වෙනවට කැමති නෑ. නමුත් ඒක වෙනස් වෙන්නේ අපි අකමැති විදිහට. ඒකේ ස්වභාවය ඒකයි. මෙන්න මේකට කියනවා මම කිව්වට මම වෙන්නේ නැති, මගේ කිව්වට මගේ වෙන්නේ නැති, ආත්මයි කිව්වට ආත්ම වෙන්නේ නැති ගොඩවල්. මේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? බලාපොරොත්තුව මම කරගන්න, මගේ කරගන්න, ආත්ම කරගන්න. ක්‍රියාවලිය මොකද්ද? මම වෙන්නේ නැති, මගේ වෙන්නේ නැති, ආත්ම වෙන්නේ නැති ක්‍රියාවලිය විරුද්ධ ක්‍රියාවලියක් වෙන්නේ. අන්නේ විරුද්ධ ක්‍රියාවලිය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? අනේ මට වෙච්ච දේ කියලා පෙළෙනවා.
අට්ටී යති. පෙළෙන්ඩ පටන් ගන්නවා. ඉතින් මේ පෙළෙන්නේ මොනවද? මොකටද පෙළෙන්නේ? කැමැතිසේ නෑ. කැමැති වුණා පම කරගන්න, මයි කරගන්න, අර කැමැති ආකාරයෙන් පවත්තන්න. නමුත් සිද්ධ වුණේ කැමැති නැති එක. ඉතින් පෙළෙන්ඩ වුණා. කැමැතිසේ පැවතුණා නම් පෙළෙන්නේ නෑ. යම් පිච්චන් නලවති තම්පි දුක්ඛං වුණා. ඉච්ඡසේ පවතින්නේ නැහැ, ඉතින් දුකයි. එහෙනම් මොකද වුණේ? මම කරගන්න හැදුවර, මයි කරගන්න හැදුවර, කැමැසේ පවත්තන්න හැදුවර බැරි වෙලා. ඒකෙන් දුක ගොඩ නැගෙනවා. ඉතින් මොකද වෙන්නේ? පෙළෙනවා. අට්ටී යති වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මෙහෙම පෙළෙනේවන් ඉතියෙන්නේ. ඒ පෙළෙනේවා තවත් දුරටත් මේක දැන දැන පෙනි පෙනි තවත් මම කරගෙන, මම කියනවා නම්, මගේ කියනවා නම් උඹලා ලැජ්ජ නැද්ද? අනේ ලැජ්ජයි මෙහෙම කියන්න කියලා දැනගත් දර හරහා හිත පහළ වෙනවා. පෙළෙන බව ලක්ෂණේ දැක්කහම අට්ටී යති කියලා පහළ වුණා නුවණ. පෙළෙන බව දකින්න නුවණ අට්ටී යති. එහෙම පෙළෙන දේවල් මමයි කියලා හිටන් කියන්නවත් දකින්න ලැජ්ජයිනේ කියලා හිටන් වැටෙන්න නුවණ කියනවා හරහා යති. මෙන්න මේවා සුබ දේවල් නෙමේ අසුබ දේවල් කියලා දකින්නවා. ඒ නුවණ පහළ නම් කියලා දිගුච්චති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අට්ඨියති හරාජි දිගුච්චති ඉදං උච්චතා නද්ද සබ්බ සංකාරිතෝ අනිච්ච සංඥා. ආනන්ද මෙන්න මේකේ කියනවා සියලු සංකාරයන් අනිච්චයි කියලා. දැන් අනිච්ච කියන්නේ මොකද අහපුවාම අට්ඨියති හරාජි දිගුච්චති වෙච්ච හැටි දැන් කිව්වා. දැන් ඔළුව මොලේ තියෙනවා නම් තව පාරක් කියන්න ඕනද මේක? තේරෙන්නේ නැද්ද? දැන් කීවතාව මෙහෙම පෙන්නනවාද? ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ, මොහොතක් ගන්න මේ ජීවත් වෙන ලෝකේ Tamante ප්‍රශ්න වෙලා තියෙනවා. බැනුම් අහලා මූණ පුම්බාගෙන ඉන්නවා, යකා වාගේ ඉන්නවා. මොකක් නිසාද? Taman කැමති එක විරුද්ධ එකක් වෙලා. ඒක ලෝක ධර්මතාවය, ලෝක ස්වභාවය ඕකයි. ඕක අපි හදන්න හදන තාක්කල් බැරි දෙයක් කරන් දඟලනවා. මේකනේ අනිච්ච කියන්නේ. අනිච්ච ලෝකේ නිච්ච කරන්න ඇතුවර පුළුවන්ද මට? මේ ලෝකේ හැටිනේ. ලෝකේ අනිච්චයි. ඉතින් එදිනෙදා කරන වැඩක් ගන්න මොකද අපිට දකින්න හම්බ වෙන්නේ? ළමයා උකුලේ තියාගන්නවා බණහන්. හොයියා කියන පැනලා දුවනවා. හිතගෙන වැටෙනවා පස්ස විමැන ගන්නවා. කෑ ගහනවා. කනක් ඇහෙන්නේ නැමේ පැටව අරන් ඇවිදලා අපිට බණහන්නත් නැහැ කියනවා. අනිකලා බැලමන ආයි ළමයා ගෙනහලා උකුලේ තියාගන්න. කැමතිසේ නැහැ ඒක. ළමයාගේ ක්‍රියාවලිය අනිච්චයි. මොකද කරන්නේ? අනිච්ච දේ දුක්ඛයි. ඉතින් නින්දා පහත වැනුම් වැනුම් ඔක්කොමත් එනවා. තමන් ආයෙ බලහන් ඒක කරගන්නත් නැහැ. ළමයා දාලා එන්නත් නැහැ. මොකක් නිසාද? මගේ කය වෙලානේ. කොහොමද කාට දාලා ඉන්නේ? අයිති මොකද්ද? හැමතැනම කොටු වෙලා බැඳිලා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මගේ ළමයා කිව්වේ කියද සංසාරේ මිදෙන්නත් බැ. කොටු වෙලා. මොකද කරන්නේ? බැම්මක හැටි. බැම්මා තනිච්චයි. කැමසේ නැ එකක්වත්. කැමසේල ඇති ලෝකෙම අන්තිම බැම්ම වේවා. තවදුරට ළමයෙක් එක්ක තියෙන සම්බන්ධය මට ආයිත් නම් එපා. මේ අවසානේ. ප්‍රඥාවෙන් යථාර්ථය තෝරගත්තට පස්සේ චන්දරාගෙන් තොරව දැන් ළමයා ඇසුරු කරන්න. අන්න හරියට යථාර්ථය වැටුණා නම් ළමයා පන්නන්නේ නැහැ. චන්දරාගෙන් තොරව යථාර්ථය දැකලා ප්‍රඥාවෙන් ඒ ළමයාත් හදා ගන්න. ධර්මාබෝධයත් ලබනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදී දකින්න ඕනේ. මෙහෙම දැකලා තමයි යථාර්ථය තෝරාගන්න ඕනි. ඉතින් අනිච්ච වෙන හැටි එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතිර නෑනේ, ඉතිර නෑනේ කියන්නේ මේක තේරෙන්නේ නෑ. ඕක දකින්න ඕන ඉතිර නැති එක නෙමෙයි මේ ප්‍රශ්නේ. නිසි කියලා ගන්න, හොඳයි කියලා ගන්න හරයක් නෑ, වටිනාකමක් නෑ. මෙයා පෙළෙනේවා. මේවට හොඳයි කියන්නේ යථාර්ථයේම යථාර්ථය දකින්න නම් පෙළෙනේවට හොඳයි කියන්නේ ලැජ්ජ විය යුතුයි. මේවා මේ හොඳයි කියලා පිළිහිදු දේවල් කියලා ගන්න හොඳ ඒවා නෙමෙයි. මේ පිළිකුල් කළ යුතු දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මෙන්න මේ යථාර්ථය දකිනකොට ඕක සිහි කරන්න ඕනේ මොහොතක් ගානේ. ඉතින් එදිනෙදා අපි කරන හැම වැඩක් ගානේම ওই ටික හිතා ගන්න පුළුවන්. මොකද අපිට හැම මොහොතක් ගානේ වෙන්නේ අපි අකමැති දේවල්. කැමති දේවල් ඔයින් නෙමෙයි ලෝකෙ පිරීලා තියෙන්නේ. මොහොතක්වත් අපි කැමති නැති ලෝකයක් තුල
අකමැති දේවල්මයි පිරෙන්නේ. ඉඳගෙන ඉන්නවා. ඉඳගත්ත ගමන් පහසුවක් දැනෙනවා. ඒ පහසුව එහෙම තියෙනවා නම් කැමති. නමුත් බෑනේ පසපැත්ත කැක්කුමයි එක පැත්තට ඉන්න බෑ අනික් අතට හැරෙන්න ඕනේ. එහෙම ඉඳ සිද්ධ වුණොත් හරි අමාරුවක්. ප්‍රතිකර්මයක් වෙදුනොත් අනික් පැත්තට හැරෙනවා. ඒ පැත්ත හොඳයි කියලා. ටිකක් වෙලා ඉන්නකොට ඒ පැත්තේ ඉන්න බෑ එහෙම සිද්ධ වුණොත් හරි අකමැත්තක් වෙන්නේ. අයිත් තව පැත්තකට හැරෙනවා. ඉඳගෙන ඉන්න බෑ නැගිටිනවා. නැගිටලා ඉන්න බෑ කකුල් රිදෙනවා. ඉඳ ගන්නවා. ආයි ඉඳගෙන ඉන්න බෑ පසපැත්ත රිදෙනවා. බුදියා ගන්නවා. බුදියාගෙන ඉඳලා ඉන්න බෑ කම්මැලි. ආයි නැගිටිනවා. ඇවිද ඇවිද ඉන්න බෑ ආයිසරයක් එපා වෙනවා. ඉතින් සතරේ දියව මාරු කරගෙන මාරු කරගෙන එකිනෙක වෙහෙසෙන් අනිකට බහිනවා. ඒකේ වෙහෙසෙන් තව එහෙකට බහිනවා. ටිකක් වෙලා වෙහෙදිච්ච ආයිසරයක් වෙහෙස නැහැ වාගේ දැනෙනවා පොහසෙන්ලා පොඩ්ඩක් හැදිලා. ඒතර ආයිසරයක් එකට බහිනවා. ඔය ක්‍රමයට ඉරියව් මාරු කරගෙන මේ වෙහෙස නිවා ගන්නවා තාවකාලිකව. නමුත් බලනකොට වෙහෙසෙන් පිරිච්ච කය තමයි මේ උසගෙන ඉන්නේ. නමුත් මේක ගෙනිච්චාම අපිට ඒක දකින්න නැත්තේ මොකද මේ අනිත්‍යතාවය දකින්න නැත්තේ. ප්‍රිය මනාපයෙන් වහලා ආස්වාදියන්ගේ වහලා ආස්වාදියෝ ආස්වාද වශයෙන් සිහිකලන්න අනිත්‍යතාවය පේන්නේ නැතු වෙනවා වැහෙනවා. එහෙනම් ආස්වාද ආදීනව සිහිකලන්න ඕනේ. ආස්වාදියේ මායාව බව දකින්න ඕනේ. ආස්වාද වශයෙන් ගන්නෙ නැහැ. මායාවක් වශයෙන් දකින්න යථාර්ථය දකින්න වරුදු වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමානුකූලව යන තරමට අනිත්‍ය වැටෙහින්න පටන් ගන්නවා. නිවන් දකින්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒතරදී ඔක්කොම සත්‍ය බෝධිපාක්ෂිය ධර්ම වැඩෙනවා. මුල පටන්ගෙන ඔය ටික කරනකොට